Ironi, ¿qué anite? ¿Cómo te para encarnado? ¿Qué mantra matur latín hasta ven acá se puede el de la política de hitan en
සිලිකන් සහ ජර්මේනියම් කියන හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මේගොල්ලන්ගේ අවසානකාව මේගොල්ලෝ හතරවෙනි කාණ්ඩයේ හින්දා අවසානකාව වෙච්ච ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒ හින්දා මේගොල්ලෝ සමහර වෙලාවට ඒ හතර පිට කරන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට කරන්නේ ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන තව ඉන්න ඒගොල්ලන්ගේ පරපුරේ කට්ටියව ලං කරගෙන සහසංයුජ බන්ධන හදලා තියාගන්නවා. සහසංයුජ බන්ධන හදලා තියාගන්නවා. එතකොට සහසංයුජ බන්ධන හදලා තියාගත්තාම මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන හවුලේ තියන් ඉන්නවා. ඔය සහසංයුජ හවුලෙන් සමහර ඉලෙක්ට්‍රෝන නේද අර පොඩ්ඩක් නිකන් ෆෝම් කරාම පොඩි ටච් එකක් දුන්නාම ඉලෙක්ට්‍රෝන ටික ගැලවිලා එළියට ගිහිල්ලා නිදහස් ඉලෙක්ට්‍රෝන හටගන්නවා. එතකොට ඔගොල්ලෝ දන්නවා හතරවෙනි කාණ්ඩේ අයනම් අවසාන කවච ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හතර වටේට සහසංයුජ බන්ධන කීය ගානේ හදාගෙන ඉන්නවද? හතර ගානේ හදාගෙන ඉන්නවා. හරි? මේගොල්ලන්ගේ මේ බන්ධන හරිද? පරිවාරක ද්‍රව්‍යවල තියෙන සහසංයුජ බන්ධන වලට වඩා සාපේක්ෂව දුර්වලයි. ඒ හින්දා කාමර උෂ්ණත්වයේදී තාපය ලබාගෙන බන්ධන බිඳිලා නිදහස් ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඒකයි මේගොල්ල පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරපු ගමන් හරි නැත්නම් වෙන මොකක් හරි පොඩි ටච් එකක් දුන්න ගමන් මේගොල්ල ඉලෙක්ට්‍රෝන පිට කරලා නිදහස් ඉලෙක්ට්‍රෝන හදා ගන්නවා. ඒකයි මේගොල්ලන්ට පුළුවන් හැකියාව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්න. හරි. ඕගොල්ලෝ දන්නවා හතරවෙනි කාණ්ඩයේ ගොඩක් වෙලාවට ඉන්නේ ඉලෙක්ට්‍රෝන වටේ තියාගෙන සහසංයුජ දැලිසක් විදිහට දැලිසක් විදිහට ඉන්නේ. සහසංයුජ දැලිසක් කියන්නේ මේ සිලිකන් පරමාණු හතර වටේට සහසංයුජ බන්ධන හදාගෙන මේ වගේ පෙළට නිකන් තාපයක් ගැහුවා වගේ ලස්සනට ඉන්නවා. ඔය ඉන්න දැලිසේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔබන්ට පේනවා සිලිකන් වටේට මේ ඉලෙක්ට්‍රෝන පළවෙනි කාණ්ඩේ හදා. දැලිස මතකද? අයනික දැලිස පරමාණු සහසංයුජ දැලිස කියලා 10 වසරේ ඉගෙන ගත්තා 10 වෙනි පාඩමේ අන්තිමට. උඹලා එදා ආවෙ නැහැ නේද? මොකද්ද එක්කද ගිහිල්ලා? ඔය විහන්සයි ඔය තුන් හතර දෙනෙක් විතරක් ඉඳලා මං කරේ ඔය පාඩම. එහෙමද? ඔව් බොහෝතර ප්‍රමාණ ප්‍රමාණයක් ඇවිල්ලා නැතුව ඉස්කෝල එක මොකක් හරි මගුලකට ගිහිල්ලා. අන්න එහෙම තමයි. මට මතකයි අද වගේ. අමාරුම් පාඩම එදා මේක කරනවා කියලා දරා. හරි එදා ඉවර කළා තමයි පාඩම. ඒතරේ ඒගොල්ලෝ මෙහෙම දැලිස් හදලා ඉන්නවා. එහෙම දැලිස් හදලා ඉන්නකොට ඒ දැලිසේ තියෙන මේ සහසංයුජ බන්ධන ඉලෙක්ට්‍රෝන වලින් සමහර අය නිකන් ඔහේ එළියට පැනලා ඉන්නවා. එහෙම එළියට පැනලා ඉන්නකොට මේ එළියේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝන තිබිච්ච තැනකින් එකක් එළියට ගියාට පස්සේ එතන ඉලෙක්ට්‍රෝන අඩුවක් හටගන්නවා. ඉලෙක්ට්‍රෝන අඩුවක් හටගන්න ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් කියලා අපි කියනවා. ඉලෙක්ට්‍රෝන අඩුවක්. අඩුවක් නෙමෙයි අඩුවක්. අඩුවක් කියන්නේ මේ අඩු වෙලා එතන ඉලෙක්ට්‍රෝන තිබිච්චක නැහැ. එන ඍණ බව ඍණ විදියට තිබිච්ච ඉලෙක්ට්‍රෝන එතන ඉලෙක්ට්‍රෝන අඩුවක් හටගත්තා කියන්නේ ඍණ ගතිය අඩු වුණා කියන්නේ එතන ධන ස්වභාවයක් පෙන්නුම් කරනවා. හරිද? මේ සහසංයුජ දැලිසේ සමහර තැන් වලින් පරමාණුව වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් සමහර ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා එළියට යනවා. අපි ඒවට කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. එහෙම ඉලෙක්ට්‍රෝන නිදහස් වෙච්ච තැන් වල බන්ධනයේ හිස් අවකාශයක් අඩුවක් හටගන්නවා. ඔය අඩුවට අපි කියන්නේ කුහරයක් කියලා. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් හෙවත් කුහරයක් කියලා කියනවා. එතකොට ඔය කුහර කියන ස්ථාන වල තියෙන්නේ නිකන් පොඩි ධන ගතියක්. මොකද තියෙන්නේ? ධන ගතියක්. එතකොට සමහර වෙලාවට වෙන තැනකින් ඉලෙක්ට්‍රෝනයක් එතෙන්ට එන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන රූපෙම බලන්න. සමහර වෙලාවට මෙන්න මේ එළියට ආපු ඉලෙක්ට්‍රෝනේ මම මේ රවුම් කරේ ආව. හරි. එයා මේ කුහරයෙන් එළියට ඇවිල්ලා ඉන්නකොට හරි. මෙතන දැන් කුහරය තියෙනවානේ. ඊළඟට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට පනින්න පුළුවන්. මේ හිස්තට. එතකොට මොකද වෙන්නේ? මේ දකුණු පැත්තේ තිබිච්ච ඉලෙක්ට්‍රෝනේ වම් පැත්තට පනිනවා කියන්නේ හරියට නිකන් වම් පැත්තේ දැන් මෙතන මෙන්න මෙතන මේ හිතන්නකෝ මේ මේ දෙන්න ගත්තාම මේ කුහරයට දකුණු පැත්තෙන් තිබිච්ච ඉලෙක්ට්‍රෝනේ වම් පැත්තට ආවොත් මේ කුහරය ඇතුළට එන්නේ. එතකොට මේ තිබිච්ච කුහරය දකුණු පැත්තට ගියා වගේ වෙනවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ ඔන්න මම මෙන්න මේ කොටු කරන තැන තියෙන ඉලෙක්ට්‍රෝනේ මේ හිස් අවකාශයේ සුදු පාට කුහරයට ආවොත් එහෙම ඔය කොටු කරපු තැන ඉලෙක්ට්‍රෝනයක් නැතුව යනවනේ.
අන්න එතකොට එතන හට ගන්නවා කුහරයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුවක් හට ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් වම් පැත්තට ආවා වගේ හරියට නිකන් අර කුහරයක් දකුණු පැත්තට ගියා වගේ වෙනවා. හරිද? කුහරයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුවක් කියනවා. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝන ඔහොම වමට 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 ගලාගෙන ගලාගෙන යනවා. මේක එක පැති වලට ගලන්න පුළුවන්. හරි මෙතන හැටියට ඉලෙක්ට්‍රෝන වම් පැත්තට ගලාගෙන යනක අපි කියනවා ඍණ ආරෝපිත ධාරා වාහක කියලා. මොනවා කියලාද කියන්නේ? ඍණ ආරෝපිත ධාරා වාහක. ඇයි ඍණ ආරෝපණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගෙනියන්න දායක වෙනවා. ඍණ ආරෝපිත ධාරා වාහක. ධාරාව ගෙනියන්න වාහක කියන්නේ වහනය කරනවා කියන එක. ධාරාව ගෙනියන්න දායක වෙන ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන. කුහර වලට අපි කියනවා ධන ආරෝපිත ධාරා වාහක කියලා. ධන ආරෝපිත ධාරා වාහක කියන්නේ කාටද? කුහර වලට. ඉලෙක්ට්‍රෝන වලට මෙහෙම කියනවා. කුහර වලට මෙහෙම කියනවා. හරි. එතකොට එහෙනම් අර්ධසන්නාය කොටසක මම මෙන්න මේ ටිකයි කිව්වේ ආපහු ඔන්න මතක තියාගන්න. අර්ධසන්නායක කොටසක ගොඩක් වෙලාවට අර්ථසන්නායක හැදලා තියෙන හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් ඔය හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එයා වටේට බන්ධන හතරක් හදාගන්න පුළුවන්. මොකද අවසාන කවච ඉලෙක්ට්‍රෝන හතර හතර තියෙන නිසා. ඒගොල්ලෝ බන්ධන හතර හතරම වටේට හදාගෙන යෝද දැලිසක් විදියට බැඳිලා ඉන්නවා. වැටක් ගහගෙන වගේ නිකන් බැඳිලා ඉන්නවා. මකළු වගේ දැල වගේ බැඳගෙන බැඳිලා ඉන්නවා. ඔය ඉන්න අය අතර බන්ධනයේ තියෙන සමහර ඉලෙක්ට්‍රෝන ගැලවිලා එළියට යන්න පුළුවන්. එහෙම එළියට ගිය ඉලෙක්ට්‍රෝන වලට අපි කියන්නේ, ඒ කියන්නේ පරමාණු අතර ওই නිදහසේ ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට අපි කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝන නිදහස් වෙච්ච තැන් වලට අපි කියන්නේ කුහරයක් කියලා. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ, ඉලෙක්ට්‍රෝන නැති වූ තැනක් අපි කියනවා ඍණ ගතිය නැති වුණාම එතන ධන ගතියක් තියෙනවා කියලා. එහෙනම් අපි කුහර වලට කියනවා ධන ආරෝපණ ස්වභාවයක් තියෙන්නේ කියලා. ඒ නිසා කුහර වලට අපි කියනවා ධන ආරෝපිත ධාරා වාහක කියලා. ඉලෙක්ට්‍රෝන වලට කියනවා ඍණ ආරෝපිත ධාරා වාහක කියලා. එතකොට අර්ධ සන්නායක වල විදුලිය ගලාගෙන යන ওই જાති දෙකම දායක වෙනවා. මෙන්න මේ වැදගත් ටික බලන්න. මේ නිසා අර්ධ සන්නායකය කරා විද්‍යුත් විභව අන්තරයක් ඇති කල විට ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහරක්. ධන විභවය පැත්තේ ඉඳන් ඍණ විභවය පැත්තට කුහරක්. මොකද කුහරවල අපි කිව්වනේ තියෙන්නේ ධන ආරෝපණයක් කියලා. නේද? කුහරවල තියෙන ධන ආරෝපණයක්. ඉතින් ඒ හින්දා කුහර හැම වෙලෙම ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට ආකර්ෂණය වෙලා යනවා. ඍණ විභවයේ ඉඳන් ධන විභවයට ඉලෙක්ට්‍රෝනත්. ඉලෙක්ට්‍රෝනවල අපි දන්නවා තියෙන ඍණ ආරෝපණයන්නේ. ඉතින් ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට ගලාගෙන යනවා. සම්මත ධාරාව ධන විභවයේ සිට ඍණ විභවයට ගලා යයි. අපි සම්මත ධාරාව විදිහට සලකන්නේ නම් මෙන්න මේ ධන විභවයේ ඉඳන් ඍණ විභවයට ගලාගෙන යනවා කියපු මොන ධාරාවද? කුහර ගලා යන ධාරාව. ඒ කුහර ගලාගෙන යනවා කියන එක අපි සලකන්නේ. ඒක කුහර ගලාගෙන යනවා කියන තමයි අදහස. අපි ඒකට කියන්නේ සම්මත ධාරාව කියලා. හරිද? ඊළඟට මෙන්න මේ දෙක අපි කලින් කතා කරපු දෙක. මේ දෙක අපි කලින් කතා කරපු දෙකක් තියෙන්නේ. එහෙනම් මම ඒක අතහැරලා මම එනවා මෙන්න මෙතෙන්ට. හරි. බන්ධනයක් කැඩී ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වත්ම. බන්ධනයක් කැඩිලා ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනකොට කුහරයක් ඇතිවන හේයින් සංශුද්ධ අර්ධ සන්නායකයක පවතින නිදහස් වාහක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එහි පවතින කුහර සංඛ්‍යාවට සමාන වේ. දැන් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනකොට බන්ධන වලින් එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයකින් එළියට ගිය ගමන් එක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙනවා. එක කුහරයක් හටගන්න ඉලෙක්ට්‍රෝන පහක් නිදහස් වෙලා ගියොත් ඍණ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ හේවත් ඉලෙක්ට්‍රෝන පහක් නිදහස් වෙනවා. ඒ වගේම කුහර පහක් හැදෙනවා. මේ නිසා අර්ධසන්නායක දැලිස විද්‍යුත් වශයෙන් උදාසීන වේ. අපි කියනවා ධන ආරෝපණ ගානයි ඍණ ආරෝපණ ගානයි සමානයි නම් අපි කියනවා මොකක් කියලාද? උදාසීනයි කියලා. හරි.
එතකොට ඔය විදිහට සංශුද්ධ සිලිකන් සහ සංශුද්ධ ජර්මේනියම් වලට අපි කියනවා නිසඟ අර්ධ සන්නායක කියලා. දැන් වයන් ඇහුවොත් ඒක මොකද්ද නිසඟ අර්ධ සන්නායකයක් කියන්නේ? නිසඟ අර්ධ සන්නායකයක් කියන්නේ සංශුද්ධ සිලිකන් හරි සංශුද්ධ ජර්මේනියම් වලින් හරි හදපු අර්ධ සන්නායක කොටසක්. සංශුද්ධ අර්ධ සන්නායක කොටසක්. අපි කියනවා නිසඟ අර්ධ සන්නායකයක් කියලා. එතන මේ විද්‍යුත් සන්නා විද්‍යුත් සන්නායනයේට උෂ්ණත්වයේ බලපෑම. මෙන්න මේක වැදගත් කතාවක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය කම්පියුටර්ස් එහෙම රත් වෙනකොට නිකන් ස්ලෝ වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒකට හේතුව තමයි සන්නායකයක් රත් වෙනකොට සන්නකේ සන්නායකයේ තියෙන පරමාණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට සන්නායකයේ චාලක ශක්තිය වැඩි වෙනකොට සන්නායකයේ තියෙන පරමාණු වේගයෙන් දඟලන්න පටන් ගන්නවා. එතකොට සන්නායකයේ පරමාණු වේගයෙන් දඟලනකොට සන්නායකය තුලින් නිදහස් ඉලෙක්ට්‍රෝන වලට අර පරමාණු දඟලන පරමාණු අතරින් ගමන් කරන්න අමාරුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලට ගලාගෙන යන අපහසුයි. අපි කියනවා විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා. එහෙනම් ප්‍රතිරෝධය වැඩි වෙනකොට විදුලිය ගලා යාමට බාධාව වැඩි වෙනකොට ගලාගෙන යන්නේ අඩුවෙන්. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. ඉස්කෝලේ කොරිඩෝ වල දිගේ ළමයි ටික මේ උදේ පොලිමට නේද රැස්වීමට යනකොට ශිෂ්‍ය ණය දිනා පොලිං ගස් වල යවනකොට නිදහසේ හිමීට යනවා. හැබැයි ඉස්කෝලේ ඇරුණ ගමන් ඕක නිකන් අර කූඹි ගුල විසුනා වගේ දුවන්න ගත්තාම නිදහසේ ටීචර් කෙනෙක් තුනත් යන්න පුළුවන් දායිනකින්වත් යන්න බෑ. ඒකම එක දඟලනකොට ඒ අස්සෙන් රින් ගන්න අමාරුයි. ඒ වගේ තමයි අර පරමාණු ටික චාලක ශක්තිය ලැබිලා දඟලනකොට ඉලෙක්ට්‍රෝන වලට ඒක අස්සේ රින් ගලා යන්න අමාරුයි. ඒ හින්දා උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකවල විදුලිය ගලා යාම අඩු වෙනවා. හරිද? හැබැයි ඒ සන්නායකවල අර්ධ සන්නායකවල කතන්දරේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අර්ධ සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන අඩු වෙන්න තියෙන්නේ. අර්ධ සන්නායකවල රත් වෙනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන ප්‍රමාණය එන්න එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා. අර්ධ සන්නායක රත් වෙනකොට අර පරමාණු වල චාලක ශක්තිය එනකොට ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන එක වැඩි වෙනවා. සරලව කිව්වොත් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනකොට හරි නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනකොට අන්න අර්ධ සන්නායකවර ධාරාව ගලන එක වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් අර්ධ සන්නායකවල අපි නිකන් ගලවොත් එම ලෝහ වර්ග නැත්නම් සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙනකොට ගලන විදුලි ධාරාව අඩු වෙනවා. හේතුව උෂ්ණත්වය නිසා අර ඉලෙක්ට්‍රෝන චාලක ශක්තිය නිසා ප්‍රතිරෝධය වැඩි වෙනවා. නමුත් අර්ධ සන්නායකවල රත් වෙනකොට ප්‍රතිරෝධය කතන්දරයට වඩා වැඩිපුර බලපානවා. මොකද්ද? ඉලෙක්ට්‍රෝන නිදහස් වීම. ඒ ඉලෙක්ට්‍රෝන නිදහස් වීම නිසා නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන හින්දා ධාරාව වැඩි වෙනවා. එහෙනම් අර්ධ සන්නායකවල තියෙනවා මං කියන පොඩ්ඩක් නිකන් ෆෝම් කරාම නිකන් පොඩක් වැඩි කියලා මං කිව්වනේ. ඒ ආයෙ කිව්වේ ඔන්න ඕක. අර්ධ සන්නායකවල පොඩි බයිට් එකක් දීලා නේ සමහර අර්ධ සන්නායක අපි දැකලා තියෙනවානේ පැහැදිලි උදාහරණද? පොඩි බයිට් එකක් දුන්නට පස්සේ ඩෙස්සුඩින් පයි පැන පැන දුවන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අර්ධ සන්නායක. ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන උෂ්ණත්වය වැඩි වෙනකොට අන්න ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා විදුලි ධාරාව ගලන්න පටන් ගන්නවා. හරි, එහෙම මතක තියාගන්න සරල පැහැදිලි උදාහරණ වලින්. එතකොට පස්සේ විද්‍යාඥයෝ හොයාගත්ත ඔය අර්ධ සන්නායක හදන්න අපි ගත්ත මේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය නේද සිලිකන් සහ ජර්මේනියම් වලට අමතරව මේගොල්ලන්ව තව පොඩ්ඩක් නිකන් මේ කලවම් කරලා ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ මේ විශේෂ ගති ලක්ෂණ හට ගන්නවා කියලා. විශේෂ ගති ලක්ෂණ හට ගන්නවා කියලා. හරි, එතකොට එතනදී අපි මේ දක්වා කරේ හතරවෙනි කාණ්ඩයේ හිටපු සිලිකන් හරි එහෙම නැත්නම් ජර්මේනියම් වගේ කෙනෙක්ව දාපු එක. විද්‍යාඥයෝ කල්පනා කරා මේ සිලිකන් සහ ජර්මේනියම් වලට අපි ගමු එක්කෙනෙක්ව සිලිකන් කියලා. සිලිකන් වලට අපි වෙන දෙයක් මිශ්‍ර කරමු. අපි තුන්වෙනි කාණ්ඩයේ එක්කෙනෙක්ව මිශ්‍ර කරමු. හරි, තුන්වෙනි කාණ්ඩයේ එක්කෙනෙක් මිශ්‍ර කරමු කියලා
ඒගොල්ල මොකද කරේ මේකට බෝරෝන් චුට්ටක් මිශ්‍ර කරන්න ගත්තා. හරි සිලිකන්ට බෝරෝන් මිශ්‍ර කරන්න පටන් ගත්තා. හරි එතකොට හිතන්න සිලිකන් 4 වෙනි කාණ්ඩේ මෙයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. බෝරෝන් 3 වෙනි කාණ්ඩේ එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 3යි තියෙන්නේ. 4ක් නැහැ. එතකොට අර ඔක්කොම සිලිකන් ගොඩාක් ඉන්න අස්සේ බෝරෝන් චුට්ටක් දැම්මට පස්සේ සමහර තැන්වලට බෝරෝන් පරමාණු රින් ගන්න පටන් ගත්තා. එතකොට බෝරෝන් වටේට හැබැයි ඉලෙක්ට්‍රෝන 3යි තිබුණේ. ඒක ඉලෙක්ට්‍රෝනයක අඩුවක් හටගත්තා. ඉලෙක්ට්‍රෝනයක අඩුවක් හටගත්ත නිසා එතන ඔන්න ධන ස්වභාවයක් පෙන්වුම් කරන්න ගත්තා. ඒ හින්දා 4 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයකට 3 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයක් මිශ්‍ර කරාම හැදෙනේවට අපි කිව්වා ධන ගතියක් නිසා p වර්ගයේ අර්ධසන්නායක කියලා. පොසිටිව් වර්ගයේ අර්ධසන්නායක කියලා කිව්වා. පොසිටිව් ගුවා මේ දවස්වල බය වෙනවා නේද? සීජිද දන්නෙත් නැහැ, කොරෝනාද දන්නෙත් නැහැ. පොසිටිව් වර්ගයේ අර්ධසන්නායක හැදෙනවා කියලා කිව්වා. ඔය අතර තව විද්‍යාඥයෝ පරීක්ෂණ කරා. අපි 3 වෙනි කාණ්ඩේ නැතුව අපි 5 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයක් ඕකට මිශ්‍ර කරමු කියලා. එතන 5 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය විදිහට මේගොල්ලෝ ගත්තේ ෆොස්ෆරස්. එතන 5 වෙනි කාණ්ඩේ කිව්වම ඕගොල්ලෝ මතක් කරගන්න 5 වෙනි කාණ්ඩයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පස්සෙනි කවචේ ඔව් බොරෝනයි ඈ ඒකම බොරෝන සම්බන්ධ වුණේ කොහොමද? මේ ඒගොල්ලොන්ගේ සංයුතතාවය වෙනස් නැහැ. ඒ චුට්ටක් මේක දාන්නේ අපද්‍රව්‍යයක් විදියට බොරෝන් චුට්ටක් දානවා. බොරෝන් චුට්ටක් දැම්මට පස්සේ පරමාණු අතර සහසංයුජ බන්ධන තමයි හටගන්නේ. සහසංයුජව බන්ධන හටගෙන අර සිලිකන් දැලිස අතරට බොරෝන් පරමාණු ඉඳලා හිටලා එහෙම මේ රින් ගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ෆොස්ෆරස් මිශ්‍ර කරාම ෆොස්ෆරස් සිලිකන් දැලිස අතර අස්සට අතරමැද්දට එකා දෙන්න රින් ගන්න පටන් ගන්නවා. හැබැයි ෆොස්ෆරස් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන පහක් තිබිච්ච හින්දා සිලිකන් වල හැමෝගෙම හතර හතර තියෙන තැන් වලට අර ෆොස්ෆරස් කෙනෙක් රින් ගපු ගමන් ඒක සමහර තැන් වල ඉලෙක්ට්‍රෝන එකක් වැඩිපුර පේන්න පටන් ගත්තා. අන්න එතකොට කිව්වා ඒක නෙගටිව් ටයිප් එකේ කියලා. එහෙම නැත්නම් ඍණ වර්ගයේ නැත්නම් n වර්ගයේ අර්ධසන්නායක කියලා කිව්වා. ඔය විදිහට 4 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයකට 3 වෙනි කාණ්ඩේ හරි 5 වෙනි කාණ්ඩේ හරි මූල ද්‍රව්‍යයක් මිශ්‍ර කරලා තවම සුළු වශයෙන් මිශ්‍ර කරන්නේ මේ මිශ්‍ර කරලා හදන අර්ධසන්නායක වලට අපි කියනවා බාහ්‍ය අර්ධසන්නායක කියලා. බායන්න හයන්න යන්සේ බාහ්‍ය අර්ධසන්නායක කියලා කියනවා. එතකොට කොහොමද බාහ්‍ය අර්ධසන්නායක හදන්නේ? බාහ්‍ය අර්ධසන්නායක හදන්නේ 4 වෙනි කාණ්ඩයේ නිසඟ අර්ධසන්නායකයකට, ඒ කියන්නේ අර අපි කිව්වේ නිසඟ අර්ධසන්නායක කිව්වේ මේ මිශ්‍ර වෙච්ච සංශුද්ධ අර්ධසන්නායකයකට 3 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් හරි 5 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් හරි ඉතාම ස්වල්ප වශයෙන්, අපි ඉතාම ස්වල්ප වශයෙන් කියන එක ඔතනදී කියනවා මේ මොනවාද අපද්‍රව්‍යයක් වශයෙන් කියලා. අපද්‍රව්‍යයක් වශයෙන් කියලා කියන්නේ බොහොම සුට්ටක් දාන. හරි. එහෙනම් 4 වෙනි කාණ්ඩයේ නිසඟ අර්ධසන්නායකයකට 3 වෙනි කාණ්ඩයේ හරි 5 වෙනි කාණ්ඩයේ හරි අර්ධසන්නායක චුට්ට චුට්ට දැම්මොත් එක જાතිය දාන. හරි. එක 3 වෙනි කාණ්ඩයෙන් චුට්ට නැත්නම් 5 වෙනි කාණ්ඩයෙන් චුට්ට. දැම්මොත් හැදෙනේවට අපි කියන්නේ බාහ්‍ය අර්ධසන්නායක කියලා. එතකොට දාන්නේ 3 වෙනි කාණ්ඩයෙන්ද දාන්නේ 5 වෙනි කාණ්ඩයෙන්ද කියන එක අනුව මේක පොසිටිව් වර්ගයේද නෙගටිව් වර්ගයේද කියලා වෙනස් වෙනවා. දාන්නේ 3 වෙනි කාණ්ඩේ නම් අපි කියනවා මේක p වර්ගයේ අර්ධසන්නායකයක් කියලා. දාන්නේ 5 වෙනි කාණ්ඩේ නම් අපි කියනවා n වර්ගයේ නෙගටිව් අර්ධසන්නායකයක් කියලා. ඔය විදිහේ අර්ධසන්නායක සාමාන්‍ය සංශුද්ධ ද්‍රව්‍ය වලට අමතරව ಜಾති දෙකක් වෙනම හදන්න පටන් ගත්තා. ඒවට අපි කියනවා බාහ්‍ය අර්ධසන්නායක කියලා. හරි දැන් මේ තියෙනුවේ ෆොස්ෆරස් දාපු අවස්ථාවක්. එතකොට ওই විදිහට මේ 3 වෙනි කාණ්ඩයෙන් චුට්ටක් හරි 5 වෙනි කාණ්ඩයෙන් චුට්ටක් හරි දාන එකට විශේෂ නමක් කියනවා. අපි ඒකට කියන්නේ මාත්‍රණය කියලා.
මේ තියෙන මාත්‍රණය කියලා කියනවා. එහෙනම් අහුවොත් එහෙනම් මොකද්ද මාත්‍රණය කරන්නේ කියලා අහුවොත් ඒකට උත්තරේ තමයි හතරවෙනි කාණ්ඩයේ නිසඟ අර්ධ සන්නායක වලට තුන්වෙනි කාණ්ඩයේ හෝ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ස්වල්පයක් එකතු කිරීම මාත්‍රණය ලෙස හඳුන්වයි. හරි. මේ තියෙන නිසඟ අර්ධ සන්නායකයකට පොස්ෆරස් වැනි ස්වල්පයක් එනම් සිලිකන් පරමාණු මිලියනයකට පොස්ෆරස් පරමාණු එකක් විතර මිශ්‍ර කරන එකට අපි කියන එකට මාත්‍රණය කරනවා කියලා. චුට්ටක් දා. දැම්මට පස්සේ මේ බලන්න පොස්ෆරස් මේ සිලිකන් දැලිස අතරට රිංගුවාට පස්සේ පොස්ෆරස්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන පහක් තියෙන හින්දා හතරක් දායක වෙනවා සිලිකන්ලා එක්ක දැලිස හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් නිදහසේ ඉතුරු වෙනවා. එතන නිදහසේ වැඩිපුර එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන නිසා තමයි අපි යාට කියන්නේ ඍණ ආරෝපිතයි කියලා. එහෙම නැත්නම් නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායකයක් කියන්නේ ඒකයි. මේ දේ ඍණ වර්ගයේ නැත්නම් නෙගටිව් ටයිප් n වර්ගයේ අර්ධ සන්නායක හැදෙනවා. හරි. දැන් මේ තියෙන ඔය වගේ බෝරෝන් දැම්මොත් එහෙම බෝරෝන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන තුනක් තියෙන නිසා මෙතන 1 2 3ක් ගිහිලා ඉතුරු එක මෙන්න නිදහසේ මේ මේ කුහරයක් හට ගන්නවා. ඒතර කුහරයක් කියන්නේ ධන ස්වභාවයක් හට ගන්නවා. අපි කියන එකට p වර්ගයේ අර්ධ සන්නායකයක් හටගත්තා කියලා. පොසිටිව් වර්ගයේ අර්ධ සන්නායකයක් හටගත්තා කියලා. එතකොට ওই p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි දෙකක් එකට ලං කරලා හයි කරාට පස්සේ අපි ඒකට කියනවා pn සන්ධියක් කියලා. pn සන්ධියක් කියලා කියනවා. ඔය p වර්ගයේ සහ n වර්ගයේ අර්ධ සන්නායක එකට සම්බන්ධ කරෝ pn සන්ධියකට තමයි අපි කියන්නේ pn සන්ධි ඩයෝඩයක් කියලා. pn සන්ධි ඩයෝඩයක් කියලා. එතකොට p වර්ගය ගත්තම ඔයගලන්ට මතක ඇති මේ තියෙන බෝරෝන් වලින් මාත්‍රණය කරලා හදපු p වර්ගයේ අර්ධ සන්නායකයක් මෙයාගේ කුහරයක් තියෙනවා. n වර්ගයේ මෙතන අර්ධ සන්නායකයකට පොස්ෆරස් දැම්මට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙනවා. ඒ හින්දා ඍණ ස්වභාවයක් දරනවා. එතකොට p වර්ගයේ අර්ධ සන්නායකවල පොසිටිව් ඒ වගේ වැඩිපුර මේ වැඩිපුර ඉතුරු වෙලා තියෙන මොනවද? කුහර n වර්ගයේ ඒ වගේ වැඩිපුර ඉතුරුලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. ওই විදිහට p ජාතිය අර්ධ සන්නායකයක් සහ n වර්ගයේ අර්ධ සන්නායකයක් එකට තදින් සම්බන්ධ කරලා සවි කරාට පස්සේ අපි ඒකට කියන්නේ pn සන්ධියක් කියලා. ඔය pn සන්ධියක් එකට ලං කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති p වර්ගයයේ කුහර වැඩිපුර තියෙනවා n වර්ගයයේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා අර ඉලෙක්ට්‍රෝන හැම වෙලෙම කුහරයක් හොයාගෙන දුවන්න try කරනවා. ඒ හින්දා pn සන්ධිය හරහා නිදහස් ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට හුවමාරු වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒගොල්ලෝ එහෙම හුවමාරු වෙනකොට ඒ දෙන්න අසල හරි හට ගන්නවා පොඩි විභව බාධකයක්. මේ පැද තියෙන මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යන්න හදනකොට ගිහිල්ලා ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතන රැස් වෙනකොට එතන ඍණ ගතියක් හැදෙනවා. මේ පැත්තට ඍණ පැත්තට මේ ධනාරෝපිත කුහර එන්න ගියාට පස්සේ මෙතන ධනාරෝපිත ස්වභාවයක් හටගන්නවා. අන්න එතන හටගන්න ඍණ සහ ධන ආරෝපණ අතර හටගන්නවා පොඩි වෝල්ටීයතා වෙනසක්. අපි ඒකට කියනවා විභව බාධකය කියලා. ඔය විභව බාධකය හටගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න බෑ. එතකොට ওই විභව බාධකයේ හටගෙන තියෙන ප්‍රදේශයේ pn සන්ධි ඩයරේ බොහොම ඉතාම තුනී ප්‍රදේශයක්. අපි උතෙන්ද කියනවා හායිත ප්‍රදේශය කියලා. හායිත ප්‍රදේශය එහෙම නැත්නම් හීන ස්තරය කියලා කියනවා. හරි හීන කියන තාරුකාවකින් නෙමෙයි. හරි. හීන ස්තරය කියන්නේ මේ බොහොම හීනියට තියෙන නිසා. මෙතෙපුලි වගේ හීනියට තියෙන. හරි. එද රූපේ දැක්වෙන පරිදි pn සන්ධිය සෑදුණු වහාම n ප්‍රදේශයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සන්ධිය හරහා p ප්‍රදේශයට විසරණය වන අතර n අය මේ පැත්තට යනවා. p ප්‍රදේශයේ තියෙන කුහර n ප්‍රදේශයට මේ පැත්තට යනවා. විහරණයේ විසරණයේ නිසා කුහරවලට ඉලෙක්ට්‍රෝන සංයෝජනයේ වී වාහක මුක්ත කලාපයක් සන්ධිය අසල නිර්මාණය වෙනවා. වාහක මුක්ත කලාපයක් කියන්නේ වාහක වලට ගමන් කරන්න බැරි කලාපයක් මෙතන හැදෙනවලු. ඒක තමයි අර විභව බාධකය කියලා කියන්නේ. කර්ණියන් සමානේ කියන්නේ මොකද? හවු මොකද?
එතකොට ඔය වගේ හීන ස්තරයක් හැදුනට පස්සේ ඒක හරහා තවදුරටත් ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම නවතිනවලු හරිද එතකොට මේම කලාපය මෙම ඉසරසා කුහරවල ඉලෙක්ට්‍රෝන සංයෝජන වාහක මුක්ත කලාපයක් කියන්නේ ගමන් කරන්න බැරි බාධකයක් අතරමැද හට ගන්නවා ඒ කලාපයට කියන්නේ හීන ස්තරය එහෙම නැත්නම් හායිත ප්‍රදේශය කියලා එතකොට මේ හායිත ප්‍රදේශයට තවදුරටත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන එක නවතිලා ඒගොල්ලෝ අතර හට ගන්නවා බාධාවක් අපි දැන් කියනවා විභව බාධකයක් කියලා. වෝල්ටේජ් එකට ගලාගෙන යන්න බෑ ඒගොල්ලෝ අරහ. හරි. දැන් මෙහෙම ස්තරයක් මෙතන හැදුනට පස්සේ මෙන්න මේ වගේ හීන ස්තරයක් හටගත්තට පස්සේ මේක අරහා ඉලෙක්ට්‍රෝන නිකන් ගලාගෙන යන්න හම්බෙන්නේ නැහැ. එහෙම ගලාගෙන යන්න නම් මේගොල්ලන් මේ විභව බාධකේ අයින් කරන්ඩ පුළුවන් වෝල්ටේජ් එකක් දීලා ඉන්න ඕනේ. හරි. එතකොට එහෙම වෝල්ටේජ් එකක් දුන්නට පස්සේ තමයි යාරා ගමන් කරන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ එතන හැදෙන බාධකයේ කොච්චරද සයිස් කියලා. සිලිකන් වලින් අපි හදපු PN සන්ධියක් නම් උතන එන විභව බාධකය වෝල්ටේජ් බැරි එක කියනවා. ওই වෝල්ටේජ් බැරි එක වෝල්ට් 0.7ක් වෙනවා. එහෙනම් ওই සිලිකන් වලින් හදපු PN සන්ධියක් කරහා විදුලිය ගලාගෙන යන්න නම් වෝල්ට් 0.7කට වඩා වැඩි වෝල්ටේජ් එකක් දෙන්නම වෙනවා. ජර්මේනියම් වලින් හදුවොත් ඒක වෝල්ට් 0.3ක් විතර වෙනවා. හරි. අහන්න. අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. එතකොට දැන් ওই විදිහට මේ PN සන්ධියක් හැදුනට පස්සේ PN සන්ධියකින් විදුලිය ගලාගෙන යන්න බෑ අර විභව බාධකය අපි ඕවර්කම් කරේ නැත්තම් ඒ කියන්නේ එයාව මේ මේ එයා පසු කරගෙන ගියේ නැත්තම් ධාරාව ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ ඒ හින්දා අපි මේ මේ PN සන්ධියක් කරහා ධාරාවක් ගලන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම වෝල්ට් 0.7කට වඩා වැඩි කරන්ට් එකක් දෙන්න එතකොට මේ PN සන්ධියක විදුලිය ගලන්න අපි සලස්වන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට PN සන්ධියේ P පැත්තේ ඉඳන් N පැත්තට ගලාගෙන යන්න දෙන්න ඕන. එතකොට PN සන්ධියකින් විදුලිය ගලාගෙන යන්නේ එක පැත්තකට විතරයි. PN සන්ධිය හරහා එක පැත්තකට විදුලිය ගලනකොට ඔය විභව බාධකේ නැති වෙලා යනවා. අනිත් පැත්තට ධාරාව ගලන්න ගියොත් විභව බාධකේ වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මේක ඊට පස්සේ පිච්චෙලා යන්නත් පුළුවන්. ඒ හින්දා PN සන්ධියක් විදුලිය ගලාගෙන යන්න පුළුවන් වෙන විදිහට PN සන්ධි ඩයෝඩ් එකක් අපි සකස් කරනවා. පරිපථය තුළ සකස් කරන එකට අපි කියනවා PN සන්ධියක් නැඹුරු කිරීම කියලා. PN සන්ධියක් නැඹුරු කිරීම කියලා කියනවා. PN සන්ධියක් තුළින් විදුලි ධාරාව ගලා යාමට හැකිවන පරිදි පරිපථය තුළ සකස් කිරීමට අපි කියනවා PN සන්ධියක් නැඹුරු කිරීම කියලා. එතකොට මොකද්ද මේ PN සන්ධියක් නැඹුරු කිරීම? හරි. PN සන්ධිය නැඹුරු කිරීම කියන්නේ PN සන්ධිය නැඹුරු කිරීම අපි කතා කරනවා මෙතන පෙර නැඹුරු කිරීම සහ පසු නැඹුරු කිරීම කියලා. පෙර නැඹුරු කිරීම කියන්නේ විදුලිය ගලාගෙන යන්න පුළුවන් වෙන විදිහට මෙයව සකස් කරන එකට. හරි. විදුලිය ගලාගෙන යන්න පුළුවන් විදිහට සකස් කරන්න නම් මේ තියෙන PN සන්ධි ඩයෝඩ් එක සංකේතය මේ තියෙන සන්ධි ඩයෝඩ් එක සංකේතය මෙයාගේ මේ තියෙන ධනාග්‍රය මේ තියෙන ඍණාග්‍රය PN සන්ධි ඩයෝඩ් එක ධාරාව ගලාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම වියලි කෝෂයේ ධනාග්‍රය PN සන්ධි ඩයෝඩ්ේ ධනාග්‍රයටත් වියලි කෝෂයේ ඍණාග්‍රය PN සන්ධි ඩයෝඩ්ේ ඍණාග්‍රයටත් සම්බන්ධ කරන්න ඕනේ PN සන්ධි ඩයෝඩ්ේ ධනාග්‍රය වියලි කෝෂයේ ධනාග්‍රයට එතකොට තමයි මේ ඊතල දාලා තියෙන ධාරාව ගලන දිශාව. ওই පැත්තට තමයි ධාරාව ගලන්නේ. එතකොට අර විභව බාධකේ නැති වෙලා යනවා. බැරි වෙලාවත් අපි PN සන්ධි ඩයෝඩ්ේ මේ තියෙන්නේ ධනාග්‍රය මේ පැත්තේ තියෙන ඍණාග්‍රය හයි මේ තියෙන වෙලි කෝෂයේ ඍණාග්‍රය PN සන්ධි ඩයෝඩ්ේ ධනාග්‍රයට සම්බන්ධ කරොත් එහෙනම් අන්න ගැටලුවක් මතුවෙනවා. බැටරියේ ධනාග්‍රය PN සන්ධි ඩයෝඩ්ේ ඍණාග්‍රයට.
සම්බන්ධ කරොත් ඔය දෙපැත්ත මාරු කළ සම්බන්ධ කරොත් අර විභව බාධකය එnde 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 වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය විභව බාධකේ වැඩි වුණොත් එහෙම ඒ විභව බාධකේ වැඩි වෙලා PN සන්ධිය පිච්චිලා යන්න පුළුවන්. නැත්නම් PN සන්ධිය විනාශ වෙලා යනවා. එතකොට ධාරාව ගලන්නේ කොහොමද එතන පරිපථයේ විසන්ධි වෙලා යනවා. එතකොට ওই විදිහට PN සන්ධියේ තියෙන අර විභව බාධකේ වැඩි වෙන විදිහට අපි බැටරි අග්‍ර අනිත් පැත්ත හයි කරලා සම්බන්ධ කරලා අපි ඒකට කියනවා පසු නැඹුරුව කියලා. පසු නැඹුරු විදිහට හයි කරොත් එහෙම ධාරාව ගලාගෙන යන්නේ නැහැ. ඩයෝඩ් ආරහ ධාරාව ගලාගෙන යන්නේ පෙර නැඹුරු ආකාරයට සම්බන්ධ කරොත් විතරයි. හරි. මේ තියෙන PN සන්ධිය පසු නැඹුරු කරොත් මොකද වෙන්නේ කියලා. PN සන්ධිය හරහා P අර්ථසන්නායක ඍණ විභවය සහ N අර්ථසන්නායකයට ධන විභවය අනිත් පැත්ත හරවලා සම්බන්ධ කරොත් මොකද වෙන්නේ කියලා බලන්න. හරි. දැන් මේ තියෙන්නේ විභව බාධකය මේ P පැත්ත මේ N පැත්ත මෙන්න විභව බාධකයේ තියෙන කොට. මෙන්න ධන ස්වභාවය ධන අග්‍රේ මේ පැත්තට සම්බන්ධ කරනවා ඍණ අග්‍රේ මේ පැත්තට සම්බන්ධ කරනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ P වර්ගයේ වැඩිපුර තියෙන කුහර කුහරවල තියෙන ධන ස්වභාවයේ ආරෝපණයක්. එතකොට මේ බැටරියේ ඍණ අග්‍රයේ මේ පැත්තට සම්බන්ධ කරාම මෙතන හැදෙන්නේ ඍණ ආරෝපණයක්නේ. බැටරියේ ඍණ අග්‍රයේ මෙතෙන්ට සම්බන්ධ කරොත් එහෙනම් මෙතන ඍණ ආරෝපණයක් හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ P පැත්තේ තියෙන කුහර ටික අපි කියව කුහර කියන්නේ ධන ආරෝපණ කියලා. කුහර ටික ඇදිලා යනවා මෙහෙට. කොහෙටද ඇදිලා එන්නේ? වම් පැත්තට ඇදිලා මේ කුහර ටික මෙහෙට ඇදෙනවා. ඒ වගේම බැටරියේ ඍණ අග්‍රය sorry බැටරියේ ධන අග්‍රය මෙතෙන්ට සම්බන්ධ කරොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන ඇදිලා එනවා මෙහෙට. එතකොට මොකද වෙන්නේ? මේ දෙපැත්තෙන් නේද මේ දෙපැත්ත තවදුරටත් මෙහෙම දෙපැත්තට ඇදෙනවා. දෙපැත්තට ඇදෙනවා කියන්නේ මෙන්න මෙතන මේ හැදෙන විභව බාධකය මේ දෙන විභව බාධකේ තව තව එන්න එන මොනවා වෙනවද? මෙහෙම එන්න එන්න ලොකු වෙනවා. විභව බාධකේ මෙහෙම මෙහෙම ලොකු වෙනවා. කුහර ටික වම් පැත්තට ඉලෙක්ට්‍රෝන ටික දකුණු පැත්තට යැදෙන්න යැදෙන්න මේ මැද්දේ තියෙන හිස් අවකාශය විභව බාධකේ වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා කියන්නේ කොහොමවත් ධාරාව ගලාගෙන යන්න හම්බෙන්නේම නැහැ. හරි. අපි පෙර නැඹුරුවක් බලුවොත් එහෙම මෙන්න මෙහෙම විභව බාධකේ හැදිලා තියෙන වෙලාවක මේ කෝෂයේ ධනාග්‍රයේ මේ පැත්තට ඍණාග්‍රයේ මේ පැත්තට සම්බන්ධ කරොත් එහෙම මේ ධනාග්‍රය තියෙන්නේ P පැත්තේ කුහර තියෙන්නේ ඍණාග්‍රය සම්බන්ධ වෙන N පැත්තේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේ මෙතන තියෙන මේ ධනාග්‍රයෙන් කුහරවල තියෙන ධන ආරෝපණ නිසා ඔයගොල්ලෝ දන්නවා ධන ධන ආරෝපණ අතර විකර්ෂණයක් හට ගන්නවා. ඒ හින්දා මේ කුහර මේ පැත්තට තල්ලු කරනවා. මේ කුහර මෙහෙට තල්ලු කරනවා. ඊළඟට මේ පැත්තේ බැටරියේ ඍණ අග්‍රය සම්බන්ධ කරලා තියෙන හින්දා මේ පැත්තේ ඍණ විභවයක් තියෙන හින්දා හරි ඒ ඍණ විභවයේ විසින් මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට තල්ලු කරනවා. එතකොට මේ කුහර ටික හරි මේ කුහර ටික එnde එnde කුහර සහ ඉලෙක්ට්‍රෝන ඔහොම ඔහොම ලං වෙනවා. ලං වෙලා ලං වෙලා ලං වෙලා මේ බාධාව නැත්තටම නැති වෙනවා. අන්න එතකොට එතනින් එහාට මේ තියෙන හිම හායිද ප්‍රදේශය ගොඩාක් කුඩා වෙලා ඊට පස්සේ ධාරාව දෙපැත්තට හොඳට ගලාගෙන යන්න පුළුවන් වෙනවා. අන්න එහෙම ධාරාව ගලාගෙන යන්න පුළුවන් වෙන විදිහට සකස් කරාම අපි ඒකට කියනවා පෙර නැඹුරුව කියලා. PN සන්ධිය පෙර නැඹුරු කිරීම කියලා අපි ඒකට කියනවා. එතකොට ඔයගොල්ලෝ වෙන දේ තමයි මම ඔය කිව්වේ පෙර නැඹුරු කරන්නේ කොහොමද? සන්ධි ඩයෝඩේ ධනාග්‍රයට විදුලි සැපයුමේ ධනාග්‍රය P පැත්තට ධනාග්‍රයත් සන්ධි ඩයෝඩේ N පැත්තට විදුලි සැපයුමේ ඍණාග්‍රයත් සම්බන්ධ කරනවා.